तवसे पुता COVID-19 වෛරසය සමාජය තුළ පැතිර යාම වැළැක්වීම සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද සිට සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. ගෝලීය වසංගතයේ පැතිර යාම ආරම්භ වීමෙන් අනතුරුව පසුගිය මාර්තු මාස 20 වෙනිදා පළමුවරට ඇඳිරි නීතිය පැනවූ අතර එය ජූනි 13 වෙනිදා සිට ක්‍රියාත්මක වූයේ මධ්‍යම රාත්‍රියේ 12 සිට අලුයම 4 දක්වා පමණයි. මෙරටින් පළමු COVID-19 ආසාදිතයා පසුගිය මාර්තු 11 වෙනිදා වාර්තා වීමත් සමග රජයේ සියලු පාසල් සහ පිරිවෙන්වල පළමුවරේ නිවාඩුව අප්‍රේල් මාස 20 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කළා. නමුත් මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග අප්‍රේල් 20 වෙනිදා පාසල් යළි ආරම්භ වූයේ නැහැ. වෛරසයේ ව්‍යාප්තිය පාලනයත් සමග පසුගිය ජූනි 6 වෙනිදා අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ හෙට සිට අදියර 4ක් යටතේ පාසල් කටයුතු ආරම්භ කරන බවයි. ඒ අනුව දින 105කට පසු හෙට පළමු අදියර යටතේ පාසල් විවෘත කිරීමට නියමිතයි. එෙහිදී පාසල් සඳහා සිසුන්ගේ පැමිණීමක් සිදු නොවන අතර විදුහල්පතිවරුන් ගුරුවරුන් මෙන්ම අනන්ත දින කාර්ය මණ්ඩල සමාජිකයන් පාසල් ක්‍රමණාකරණ සමාජිකයන් පමණක් ඇඳපා තිබෙනවා. හෙටින් ආරම්භ වන සතිය තුළ පාසල් විෂ බීජහරණය කිරීමට නියමිතයි. දෙවන අදියර ජූලි 6 වෙනි සඳුදා සිට ආරම්භ වන අතර එෙහිදී 5, 11 සහ 13 වන ශ්‍රේණිවල සිසුන් පාසල් වෙත කැඳවීමට නියමිතව තිබෙනවා. ජූලි මාස 20 වෙනිදා ආරම්භ වන දෙවන අදියරේදී පාසල් සඳහා කැඳවා තිබෙන්නේ 10 සහ 12 ශ්‍රේණිවල සිසුන්. ජූලි 27 වෙනිදා ආරම්භ වන 4 වන අදියරේදී 3, 4, 6, 7, 8, 9 ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් විවෘත කරනවා. කෙසේ වෙතත් පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන් පාසල් වෙත කැඳවන දිනය මෙතෙක් තීරණය කර නැහැ. අපි 6 වෙනිදා සිට බලාපොරොත්තු වන සතියක් තුල තවදුරටත් මේක අධ්‍යයනය කරන්න. අඩුපාඩු තියෙනවා නම් ඒකන සමාලෝචනයක් කරලා අපි දෙක කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හැම පාසලකටම දරුවන්ට අත්සෝදන්න. ඒ අවශ්‍ය සමන් විසබීජනාශක ඒ ටිකත් එක්ක වොෂ් බේසින් එක. අත්සෝදන මේ ටිකට අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා දීලා තියෙනවා. දැන් ගොඩක් පාසල් වල මම දැනටම ගේට් එක ඇතුළේ යන තැන මෙහෙම සවි කරලා තියෙනවා. දරුවන්ගේ සෞඛ්‍ය පුරුදු පාසල පටන් ගත්තයින් පස්සේ ඉවත දාන්න ඉඩ දෙන්න එපා. ඉතාම කාරුණික ගෞරවනීය ඉල්ලීමක් ඇමතිවරයෙක් විදිහට නෙමෙයි තාත්තා කෙනෙක් විදිහට. මේ අතර අදුදැසන පත්‍රයේ විස්තරේ වැඩසටහනට කෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. දරුවන් පාසලට එවීමේදී අපිට දෙමව්පියන්ට දෙන්න තියෙන දැඩි අවවාදය මොකක්ද? දෙමව්පියන්ට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම තමන්ගේ දරුවට යම්කිසි උණක් කැස්සක් හෙම්බිරිසාවක් තියෙනවා නම් කරුණාකරලා පාසල් නොයවා සිටින්න. ඒ වගේම ඔබ පාසල් වෑන් රථවලින් ඔබේ දරුවන් යවනවා නම් එහි රථයේ තත්ත්වය බලන්න. ඒ වගේම පාසල්වලට ගිහිල්ලා නිතර ඒ ගේට්ටු ළඟ මේ දෙමව්පියන් වශයෙන් හිරවි ගැටි නොසිතීමක් වැදගත් වෙනවා. මේ අතර පෙර සැලසුම් කර පරිදි අගෝස්තු පළවෙනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීම අවිනිශ්චිත බව විශේෂ භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවා. අපි ඉලක්කගත කරේ අගෝස්තු පළවෙනිදා වෙනකොට ලංකාවට එන ප්‍රමාණය අඩු වෙයි කියලා. නමුත් එන්න ව්‍යාපාරිකයන් වෙන ප්‍රමාණය වැඩි වෙන නිසා සමහර විට අපිට අගෝස්තු මාසයේ 15න් පස්සේ එහෙම නැත්නම් අගෝස්තු අග වෙනකොට තමයි සම්පූර්ණයෙන්ම ගුවන්තොටුපළ විවෘත කරන්න වෙන්නේ. නමුත් අපි උපරිම උත්සාහ කරනවා අගෝස්තු පළවෙනිදා වෙනකොට මේ තත්ත්වය ඇති කරගන්න. පසුගිය මාර්තු 17 වෙනිදා සිට COVID-19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරනු හෝමාගම මූලික රෝහල හෙට සිට අධීර කිහිපයකින් සාමාන්‍ය ප්‍රතිකාර සඳහා විවෘත කරනවා. සියලුම සායන අන්දා සිට සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කරනවා. බාහිර රෝගී අංශය නගරවාදා සිට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් මේ අවස්ථාවේදී අපි පාට්ටුවට ඇතුළත් කරගන්නේ සායන වලින් පැමිණෙන රෝගීන් පමණයි. ලබන සතිය පවන විට මූලික ප්‍රතිකාර ඒකකයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ වශයෙන්. ලබන 6 වෙනිදා තෙක් අපි වෙනත් රෝහල් වලින් එන ට්‍රාන්ස්ෆර්ස් හෝ 1990 වෙන ට්‍රාන්ස්ෆර්ස් බාර ගන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවට කිසිම බයක් නැතුව රෝහලට ඇතුළත් වෙන්න පුළුවන්. කොවිඩ් රෝගීන් සාමාන්‍ය ජනතාවගෙන් සම්පූර්ණ වෙන් කරයි පවත්වාගෙන යන්නේ. COVID-19 වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ 22 දෙනෙකු රෝහල් වලින් පිටව යාමත් සමග වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1661ක් දක්වා ඉහළ ගියා. මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 2035ක්. වෛරසය ආසාදිතව රෝගීන් 363 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබනවා. මේ අතර වෛරසය ආසාදිතව සිටි නාවික හමුදාවේ සාමාජිකයන් 904 දෙනාගෙන් තවත් 2 දෙනෙකු සුවය ලැබීමත් සමග මේ වන විට පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 823ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ නාවික හමුදා සමාජිකයන් 83 දෙනෙක් පමණක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලොතින් කමාන්ඩර් ඉසුරු සූර්ය බණ්ඩාර මහතා සඳහන් කළා. ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැඳී සිටි 401 දෙනෙක් අද විශේෂ ගුවන් යානා තුනකින් දිවයිනට පැමිණි අතර ඔවුන් PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කළා. මේ අතර මුව ආවරණ නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවල රැඳී සිටින පිරිස් හඳුනා ගනිමින් පොලිසිය ඔවුන්ට අවවාද කරන ආකාරයද
දක්නට ලැබුණා. ඒ දිවයිනේ සියලුම ජනතාව තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවට සෞඛ්‍ය අංශ විසින් නැවත දැනුම් දීමත් සමගයි. මේ සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කරන පිරිස්වලට එරෙහිව නිරෝධායන රෙගුලාසි යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙසද වැඩබලන පොලිස් ප්‍රතිවරයා ඊයේ සියලු පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී තිබුණා. දවසේ පුවත ලෝපුරා වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව අද කෝටිය ඉක්මවා ගියා. වාර්තාවන මරණ සංඛ්‍යාව ලක්ෂ 5කට අධිකයි. කොරෝනා ගණයට අයත් නව වෛරසයක් චීනයේ වූහාන් නගරයෙන් හඳුනා ගැනුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ. එය ගෝලීය වසංගතයක් බවට පත් වී ලෝපුරා ව්‍යාප්ත වීමත් සමග වෛරසය කොවිඩ් 19 ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තා. කොවිඩ් 19 වසංගතය මේ වන විට ලෝපුරා ව්‍යාප්ත වී මාස 7ක් පමණ ගතවන අතර ඊට ගොදුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව කෝටියකට අධිකයි. ලෝපුරා වාර්තාවන ආසාදිතයන් අතුරින් 54,80,877ක් මේ වන විට සුවය ලබා තිබෙනවා. ලෝපුරා වාර්තාවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 501,868ක්. මේ වන විට දිනක් තුල වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන අතර ගත වූ පැය 24 තුල ලෝපුරා නව ආසාදිතයන් 176,568ක් වාර්තා වුණා. මේ අතර වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ චීනයේ මෙන්ම දකුණු කොරියාව වැනි රටවල් මේ වන විට කොවිඩ් 19 දෙවන රැල්ලක අවධානමකටද මුහුණ දී සිටිනවා. වැඩිම ආසාදිතයන් වාර්තාවන ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 43,581ක් වාර්තා වූ අතර එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 25,96,771 දක්වා හෙළ ගියා. මේ හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටෙක්සාස් මැතිවරණ ප්‍රචාරක රැලි නවතා දැමීමටද පියවර ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර අනුබල දුන් බවට සැකපිට රඳවාගෙන ප්‍රශ්න කෙරෙන නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ නීතිඥවරුන් දෙදෙනෙකු හඳුනා ගැනීමේ පෙරටුවක් සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා කිරීමට අයිතු සහගත උත්සාහයක් දරා ඇති බව අනාවරණය වනවා. මෙම කරුණු හෙළිවුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පසුගියදා කරුණු දැක්වූ අවස්ථාවේදී. නීතිඥ හිජාස් හිස්බුල්ලා මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරන්නේ පාස්කු ඉරිදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තාට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ. සැකකරු ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ හඳුනා ගැනීමේ පෙරටුවක් සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥ දෙදෙනෙකු විසින් සැකකරු සමග සාකච්ඡා කිරීමට අයුතු උත්සාහයක නිරත වී ඇති බවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා. පසුගිය 23 වෙනිදා සැකකරු බැලීමට ලද අවස්ථරය අයුතු ලෙස ප්‍රයෝජනට ගනිමින් දරා ඇති එම උත්සාහය විමර්ශන නිලධාරීන් ක්ෂණිකව දැක්වූ විරුද්ධතා මත වළක්වා ගැනීමට හැකිවූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ ප්‍රකාශ කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංක 3 විශේෂ විමර්ශන අංශ ස්නානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතාද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කළ එම කරුණු දැක්වීම තහවුරු කළා. ඒ අනුව සැකකරු සමග අයිතු ලෙස සාකච්ඡා කිරීමට උත්සාහ දැරූ විත්තීය නීතිඥයින් දෙදෙනාගේ නම් සඳහන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා පියවර ගත්තා. අධිකරණය ලබාගත් නොතේසි එකේ හඳුනා ගැනීමේ පෙරටුව සඳහා කැඳවා තිබූ සිසුන් වෙත බහර දීමෙන් අනතුරුව එක්තරා කණ්ඩායමක් එම සිසුන්ට විශාල වශයෙන් බලපෑම් කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාවෙන් දක්වා තිබෙනවා. සැකකාර හිජා සිස්පුල්ලා සභාපතිත්වයේ දරන සේව් ද පර්ල් සොසයිටි නැමැති සංවිධානය මගින් පුත්තලම අල් සුහාරියා මදරසා පාසලට යොමු කර තිබූ සිසුන්ට සැකකරු විසින් සිසු ජාතීන් සහ අකමිකින් කෙරෙහි වෛරී සහගත හැඟීම් ඇතිවන පරිදි දේශන හා පොහුණුවීම් දුන් බවට එම සිසුන් අතරින් දස දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දී තිබුණා. ඔවුන්ට අවස්ථා කිහිපයකදී එල්ලෙබි ඇති තර්ජන පිළිබඳ විමර්ශනයක් සිදු කරන්නයි අපරාධයක විඳිතින් සහ සාක්ෂිකරුව ආරක්ෂා කිරීමේ හා සහාය දීමේ කොට්ටාශය වෙත පැමිණිලි කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන වාර්තාවේ දක්වා තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ විඳිතයන් වෙනුවෙන් තම සංවිධානය මෙතෙක් ශ්‍රී ලංකාවට ආධාර මුදලක් ලබා දී නොමැති බව ලෝක මුස්ලිම් ලීගය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි මහලේකම්වරයා පෙන්වා දෙන්නේ ඊට අදාළව අවශ්‍ය කෙරෙන දත්ත කිහිපයක් මෙතෙක් තම සංවිධානය වෙත නිල වශයෙන් ලැබී නොතිබීම ඊට හේතුව බවයි. පාස්කු ප්‍රහාරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ලෝක මුස්ලිම් ලීගයේ විසින් 2019 වසරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ඇමරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් ලැබුණු බවත් එම මුදලින් මෙතෙක් කිසිදු දායකත්වයක් ලැබී නොමැති බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා අනාවරණය වුණා.
किसी वे निवेदन अग्निगुत करण लोक मुस्लिम लीग पेन्वादे अदाल मुदल पिणमीम सद आवश्य किरण दत् पिलीबंद नील वार्ता तम संविधान लबादे श्रीलंका बलधारी वित धनवाद मेथिक एवा लबीनोमति बवाय एहित्वेन अदाल मुदल मेदक्वा श्रीलंका प्रदान नोमति बवद लोक मुस्लिम लीगे निगुत निवेदने सदहन मे अतर अदाल मुदल हिटबु जनाधिपति मैत्रीपाल सिरिसेन महताट प्रधान बवट पसुगे दिनवल माध्य मगिन दक्वा तिबु करुणु सत्यन तोर बव मैत्रीपाल सिरिसेन महतागे माध्य एकके निवेदनयक निकुत करमिन पेन्वा देनवा एमसीसी गिविसुंब पिलिबंद जात्यंतर अध्यक्षीम सतुटुदायक नोवन बेविन श्रीलंकाव एमसीसी गिविसुंब पिलिबंदव सलका बेलीमट पेर एम अध्यक्षीम वलिन लैबी हैकी पाडम मनाव वटहागत युतु बव अदाल गिविसुंब पिलिबंद समालोचने कल कमिटुव संदहान करनवा कमिटु वार्ताव मगिन वेडिदुरटत पेन्वा देन्ने एमसीसी ही मुख्य परमार्थे संदहान अरमुणु साक्षात् कर गैनीमट एमसीसी आधारलद बहुतर्यक रटवलट मेतेक नोहैकी वी अति बवई अमेरिकाव मिलेनियम चैलेंज कॉर्पोरेशन समग पसुगे रजे समय अत्सन क्रीमट योजित वतिबु एमसीसी गिविसुम पिलिबंदव समालोचना वार्तावे संदहन एतम करुणु पिलिबंदव हिरु प्रवृत्ति तुलिन अप ईए दिने करुणु वार्ता कला एमसीसी योजनावलिय क्रियात्मक वहोत सोफा सह एक्सावनी गिविसुम वलट अतुलत श्रीलंकाव अमेरिकानु युद्ध उपाय मार्गवल कोटस करुयक बवट पत्वीमट इड अति बव कमिटुव विशेषयेन संदहन कर तिबुना एमेन्म कमिटु वार्तावे दक्वेन्ने एमसीसी ही मुख्य परमार्थे संदहन अरमुणु साक्षात् कर गैनीमट एमसीसी आधार लद बहुतरयक रटवलट मेतेक नोहेकी वी अति बवाई एमसीसी गिविसुमोत्से दिलिंदुकम पिटु दकीम नोव एन सिदुवन्ने अमेरिकानु समागम वलट दुप्पत रटवल कोल्ल कैमट पार कैपीमक बव केम्ब्रिज सरसवी आचार्य एमा माउसली कमिटुवट अदास दक्वा तिबेनवा कॉर्नेल विश्वविद्यालय महाचार्य फिलिप मैक्मिचेल उपुटा दक्वन कमिटु वार्तावे सदहन वन्ने एमसीसी गिविसुम मगिन पलमुव आंडुव मगिन इडम नीति वेनस करवा गनिमिन इडम डहगनीमट अवश्य तत्वयन निर्माणय करगन्ना बवाई नेपालय एमसीसी संयुक्तक अत्संकलद एय पार्लिमेंतु पनताक लेस सम्मत किरीमट नेपालय मेतिक असमत विय यत्ते अमेरिकावे इंदु पेसिफिक युद्धमूल उपाय तुल ऐतिविय हैक्की भूदेशपालनिक अवधानमट एमसीसी क्रियान्विते दायक वीमट ऐति इडकड पिलिबंद नेपाल पार्लिमेंतुवे आंडु पक्षय तुल उद्गत विय ऐति मत गेटुम हेतुवेन मेम कमिटु वार्तावेन वेडदुरटत पेन्वा देन्ने एमसीसी गिविसुम पिलिबंद मेतेक पावत्ना जात्यंतर अध्यक्षीम सतुटुदायक हो शुभदायी नोवन बवाई एबेविन श्रीलंका विसिन एमसीसी गिविसुम सलका बेलीमट पेर मेम अध्यक्षीम वलिन लबिय हैकी पाडम मनाव उकहागत युतु बव वार्तावे संदहन प्रतिपादन सहितव एमसीसी गिविसुम श्रीलंका विसिन पार्लिमेंतु पनताक लेस सम्मत करगणु लबुहोत एम प्रतिपादन श्रीलंकावे नीतियक बवट पत्वन बेविन ए तुलिन रट तुल उद्गत विय हैकी समाज सांस्कृतिक देशपालनमे बलपेम सह नीतिमय व्याकूलत्वे नोसलका हरिय नोहेकी बव मेम वार्तावेन पेन्वा देनवा मे अतर योजित एमसीसी गिविसुमट दाल किसिदु मुदलक श्रीलंका राज्य वेत लबा दी नोमेति बव कोलंबो पिहिटि अमेरिकानु तानापति कार्यालय पवसनवा ओन्गे ट्विटर गिनुमोत्से सटहनक तमवेन सदहन करन्ने गिविसुम गेन अवसन तीरणयक लबेन तेक प्रधानयन लबा दीम दिन नियमयक नोमतिव कल्दमा एति बवाई केसे वेतत मिलेनियम चैलेंज कॉर्पोरेशन ही निलधारिन पिरिसक श्रीलंका वेसिदु कल संचारयक पिलिबदव कोलंबो पिहिटि अमेरिकानु तानापति कार्यालय वेब अडविये 2018 වසරේ ජූනි 13 වෙනි දින පළකල ලිපියක දැක්වෙන්නේ කොළඹදී MCC ගිවිසුමට අදාළව ඩොලර් මිලියන 7.4ක මුදලක් 2017 වසරේ ජූලි මාසයේ ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කර ඇති බවයි. මේ අතර MCC ගිවිසුම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා. ललित सिरि गुणरुवान मतिमागे मूलिकत्वेन दिमुनु कोमिसम इदिरिपत् करबु वार्तावे कियनवा मे समहार देवल करगन्न नम् तुनेन देकक ओन कियला एकट तमै नम् तुनेन देक इल्ला अद लंकावे तुनेन देकक आंडुवक हदीमे ऊमनाव दियन्ने अमेरिकावट वेन काटवत् देमि अपे आंडु क्रम व्यवस्थावट अपे अनपनत् वलट पटहनिब गिविसुमक हटियट तमै ए कमिटु हटियट अद निर्देश इदिरिपत् करला तियेन एहेम गिविसुमक नम् ओबतुमाला इतन ओबतुमाला हदपु गोटाबे राजपक्ष जनाधिपति वरयक अस्सम करई कियला रट हटियट ओब हदपु नायकया इट इट तियन्ने नै पट्टपल जनाधिपति मंदकुस वार्ता गिहिला देना है भाई अमेरिकन थानापति कार्यालय वाक्य पाकिंग की हुआ ने किसी दे दीला नहीं खेला इधर इटा मुना अमेरिका वे थानापति तुम्हें आद एक्सा जाति का पक्षे माध्य लेखम वेला तमंगे पदेट नटन रूकट इन पक्षेट चंदे दिपुटी सहायक दिन देखिला दिन अमेरिका वे थानापति तुम्हें एक अमिट वार्ता वेता पैदल यू किये ना एमसीसी गिवसुमत एमसीसी आयतिरिविसी लंका वे पीटवन्यान समागमे
පසුගිය ජනාධිපතිවරණයේදී යහපාලන ආණ්ඩුව පරාජයට පත්වුවද ජාත්‍යන්තර සහ දේශීය කුමන්ත්‍රණකරුවන් රට බෙදීමේ වැඩපිළිවෙල තවමත් අත්හැර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එවැනි දෙස් විදෙස් කුමන්ත්‍රණ තීරණාත්මක ලෙස පරාජය කිරීමට නම් ප්‍රබල ජනවරමක් අවශ්‍ය බවයි. ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කරමු මෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දෙදාස් 15 ජනාධිපති මැතිවරණයේදී ඉතිහාසයේ කවදාකවත් අපි අත්දැකපු නැති තරමට විදේශීය අතපෙවීම් තිබුණා. 2015 දී යහපාලන බලයට ආවට පස්සේ හතුරු හමුදාවක් විසින් ලංකාව ආක්‍රමණය කරලා බලය අල්ලගත්තා වගේ තත්ත්වයක් තමයි ඇති වුණේ. රට බෙදීමට විරුද්ධ මුළු ජාතිකවාදී කඳවුරටම ඒගොල්ලෝ පහර දුන්නා. මේ සේනමගල මේ රටේ ජාතිකවාදී කඳවුර සා මුලින්ම විනාශ කරලා අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරලා රට බෙදලා ඉවරයක් කරා. 2019 නොවැම්බර් මාසයේ අපි ජනාධිපතිවරණයෙන් දිනපු නිසා ඒ සැලසුම් අවසානය දක්වා ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් ජාත්‍යන්තර හා දේශීය කුමන්ත්‍රණ කාර්යය තාම වැඩේ අතහැරලා නැහැ. අලුත් ජනාධිපතිවරයා පත් වෙලා දවස් කිහිපයක් ඇතුළත බටහිර තානාපති කාර්යාලයක සේවිකාවක් පැහැරගෙන ගිහින් ප්‍රශ්න කළා කියලා රඟදාපු බොරු නාඩගම අපි කවුරුත් දැක්කා. 2015 මේ රටේ බලය අල්ලගත්ත යහපාලන කුමන්ත්‍රණ කාර්යෝ ඒගොල්ලන්ගේ විදේශීය හාම්පුතුන්ට දීපු පොරොන්දු පත්‍රය තමයි ලංකාවේ සමානුග්‍රහකත්වයෙන් සම්මත කරගත්ත TI එක යෝජනාව. ඒකෙන් ඉස්සෙල්ලම ලංකාවේ හමුදාව යුද අපරාධ කරයි කියලා පිළිගන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ශ්‍රී ලංකාවේ යුද අපරාධ කළ බවට සැක කරන සන්නද හමුදා සමාජිකයන්ට විරුද්ධව තම තමන්ගේ රටවල යුනිවර්සල් ජුරිස්ඩික්ෂන් සංකල්පයේ යටතේ නඩු පවරන්න කියලා බටහිර රටවල් වලින් දැනටමත් ඉල්ලීමක් කරලා තියෙනවා. 2019 ජනාධිපතිවරණේ යහපාලකයේ දිනුවා නම් මේ ඔක්කොම ක්‍රියාත්මක කරලා ලංකාව ඉවරම කරලා දානවා. මේ දෙස් විදෙස් කුමන්ත්‍රණ තීරාත්මක විදියට පරාජය කරන් අපිට තාමත්ම ප්‍රබල ජනවරමක් ඕන වෙනවා. ආරුගන් තොණ්ඩමන් මහතාගේ මළගෙදර සමාජ දුරස්ථභාවය හරියටම රැකුණා. 2011 දී කවුරු හරි ක්‍රිකට් තරගයක් පාවලා දුන්නද වගේ දේවල් ගැන විවිධ අයට නොයෙක් කාරණා කියන්න පුළුවන්. මොකද ඕවා දේශපාලන වශයෙන් වැදගත් කාරණා නෙවෙයි. කරුණ අම්මාන් කොටි සංවිධානයේ ඉන්නකොට හමුදා කඳවුර වලට ගහලා සෙබළුන් දහස් ගණන් මරපු බව කිව්වයි කියලා යහපාලන විපක්ෂය උඩපණින් නැති අපි පහුගියදා දැක්කා. කරුණා මෙන්න මෙහෙම කිව්වා. ඒ නිසා ඔබේ වටිනා ඡන්දය යහපාලන පාර්ශ්වයට දෙන්න කියලා ඉල්ලන කට්ටියගේ කෙරුවාව ගැන සොයලා බලන්න වටිනවා. මේ අය 1989 මෝඩ විදියට ආයුධ ලොරි ගණන් මුදල් ගෝනි ගණන් කොටි සංවිධානයට දුන්නා. කරුණා මිනි මරණ එක අත්හැරියත් යහපාලකයෝ රට බෙදන එක නම් අත්හැරලා නැහැ. ඒකයි අපි මෙතන තේරුම් ගන්න ඕන. කරුණා කිව්වා දේවල් ගැන. දැන් කොහොමද විමර්ශනය පැවැත්වෙනවා? පොඩි චිත්‍රය දිහා බලලා ලොකු චිත්‍රයේ මොහොතකට හරි අමතක කළොත් සිද්ධවන්නේ විනාශයක්. පොඩි පොඩි සිල්ලල කාරණා මත ඡන්දය දෙන්න ගියොත් අපේ රටත් ජාතියත් ආගමත් සංස්කෘතිය බතු පරම්පරාවේ අනාගතය සියල්ලම ඉවර වෙලයි නවතින්. ජනතාව හැම විටම මෙනෙහි කරන්න ඕන. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් කාටද? හැම ශ්‍රී ලංකිකයෙකුම ඒක දන්නවා. අගෝස්තු 5 වනදා බිහිවන සමගි ජනබල වේගයේ ආණ්ඩුවක් මගින් බොරතෙල් බැරළේ මිල 15 වාසී ජනතාවට ලබා දෙන බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කැස්බර් ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. කොරෝනාව නිසා ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානී යුරෝපා රටවල් කුළුවන් තරම් මුදල් පොම්ප කරනවා ආර්ථිකයට. අපේ රටේ ජනතාවට දීලා තියෙන එකම මුදල් පොම්ප කිරීම රටේ පොඩි ප්‍රදේශයකට 10,000 ගණන් දීලා තියෙනවා. විශාල ප්‍රදේශයකට දීලා තියෙනවා 5,000 ගණන්. මේ රජය අරුම පුදුම ආණ්ඩුවක්. බොරතෙල් බැරලයක මිල අද පතුලටම වැටිලා. රජය කියනවා මාස 12කට තෙල් මිල වෙනස් කරන්න. පස්වෙනිදාට අපේ රජයේ පිහිටවනකොට අනිවාර්යම පොරොන්දු වෙනවා බොරතෙල් බැරලේ මිල අඩුවීමේ වාසිය අපි අපේ මාතෘභූමියේ ජනතාවට අනිවාර්යම ලබා දෙනවයි කියලා මම මේ අවස්ථාවේ
ආණ්ඩුව කොවිඩ් නිසා අසහනයට ලක් වුණු ආර්ථිකය ගොඩනගන්නට ගෙනාව අලුත් ණය වැඩපිළිවෙළක්. නමුත් මොකද තත්ත්වය? මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රටේ එකදු පුද්ගලයෙකුටවත් මේ ණය සහනය දීලා නැහැ. මාර්තු මාසේ අප්‍රේල් මාසේ විදුලි බිලයි ජල බිලයි අහෝසි කරනවා කියලා කිව්වනේ. මට නම් ඇහුණා. දැන් මැයි මාසේ විදුලි බිලයි ජල බිලයි ගෙදර දෙනකොට තමයි හැමෝටම මුළු සර්වාංගෙම පණ නැති වෙන්නේ. අහවල් දිනවකවානු තුල නොගෙව්වොත් කපනු ලැබේ. මේ ආණ්ඩුවේ කැපිලි කෙටිලි එනකම් බලන් ඉන්න ඕනේ නැහැ. අගෝස්තු 5 වෙනිදාට ආණ්ඩුව විසන්ති කරලා දාන්න. තම පක්ෂයට ඇත්තේ ජනතාව සමග ඇති කරගත් සම්මුතියක් මිස ආණ්ඩුව සමග ඇති කරගත් ඩීල් දේශපාලනයක් නොවන බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මහමැතිවරණය ඉලක්ක කරගත් ඩිජිටල් රැස්වීම මාලාවේ ආරම්භක ප්‍රචාරක රැලියට අද එක්වෙමින්. කොරෝනා නිසා රටවල් වල ආර්ථිකයට වැදුනා. නමුත් රටවල් ගණනාවක ආණ්ඩු තමන්ගේ ජනතාව ආරක්ෂා කරන්න රටේ ආර්ථිකය ගොඩනගන්න ක්‍රියා කරා. ඒත් මාස 8ක බලේ ඉන්න මේ පොහොට්ටුවට මේ වැඩ කටයුතු කරන්න බැරි වුණා. මේ ආණ්ඩු අසාර්ථකයි. මේ රට වර්තමානයේදී මුහුණ දී ඇති විශාලම අර්බුදයට පොහොට්ටුවේ ආණ්ඩුවෙන් කිසිම විසඳුමක් දීලා නැහැ කියලා මම මේ අවස්ථාවේදී කියන්න පුළුවන්. මොකද්ද මේ ආර්ථිකය ගොඩනගන්න තියෙන පියවර? මාස 5ක් මොකද්ද මේ පොහොට්ටුව කරේ? පොල් ගෑවද? එච්චරයි මට අහන්න තියෙන්නේ. කොරෝනා වෛරසය ආවා. පළවෙනි වටේ වෛරසය පාලනය කරන්න මේ ආණ්ඩුව පියවර ගත්තා. ඒ පියවර හරි නිසා අපිත් ඒ පියවරට සහයෝගය දුන්නා. සමහරු මට කිව්වා මේක ඩීල් එකක් කියලා. මට ඕනේ ජනතාවේ ජීවිතය බේරන්න. අපි පිළිගන්නවා තිත්ත ඇත්ත මිනිස්සුන්ට අපි එපා වුණා කියලා. අපේ අරමුණ ආණ්ඩු බලය ලබා ගන්න. පක්ෂ මූලස්ථාන වලට ගල් ගැහිම නෙමෙයි. අපි ඉන්නේ රට පාලනය කරන්න. ඒ වරම අපි ඉල්ලන්නේ. අපි ඉල්ලන්නේ මැතිවරණයකදී පාර්ලිමේන්තු බලය අපිට ලබලා දෙන්න. සමහරු කියනවා අපි ආණ්ඩු එක්ක ගිවිසුම් ගහලා කියලා. අපි ආණ්ඩු එක්ක සම්මුති වලට එළඹිලා නැහැ. පොහොට්ටු එක්ක සම්මුති වලට එළඹිලා නැහැ. අපේ ගිවිසුම තියෙන්නේ ජනතාව සමග उनुसुम वन मैतिवर्ण वेदिका वे पक्ष विपक्ष देशपालक नीन पलकल अदहस की प्याक्ते අනුරාධපුරයේ තියෙනවා මැතිවරණ කොට්ටාස හතක් හතම ජයග්‍රහණය කරනවා අපි එකක් හරි පරදුනොත් මම මන්ත්‍රීගේ මොහොයි අමිතගේ මොහොයි දෙකම ඉල්ලස් වෙනවා ඕන ඔට්ටුවක් අල්ලනවා රනිල් ඉල්ලකන් අපි මේක දිනන්නේ අහන බැනු නේද නිමල් මහත්තයා මාගේ අම්මෝ යන යන තැන රනිල්ලට බයිනේ ඔක්කොම බයිනේ අපිට වැඩක් නැහැ මොනවද ඔබතුමාලා කරේ කියලා පටන් ගත්තාම සිය දිවි නා ගන්න ඉතන විපක්ෂේ නායකයෝ හොයාගන්න නැහැ විපක්ෂේ සදන් පාටයක් නැහැ දැන් ගිලා තියෙන්නේ ඌ මට ගහනවා මට ඌ ගහනවා වගේ වැඩක් අපේ අපි ඇතුලේ පොඩි පොඩි ඒවා ඇරෙනුනාම දේශපාලන සටනක් පේන්නේ නැහැ ඒ තමයි අපි පෙර කරපු අකුසලය රනිල් වික්‍රමසිංහ කියන චරිතයත් සමග పూర్වේ කල පවකට විපක්ෂයේ ඉන්න අපිට සිද්ධ වුණා මේ ආණ්ඩුව අපි ගන්න ඕනේ මෙරටේ ජනතාව කීවා අපට වික්වානියු කෙනෙක් ඕනේ කියලා සතියේ මහ බැංකුවේ නිලධාරින් එක්ක කරපු සාකච්ඡාවේදී වික්වානියු මම දැක්කේද ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයට අරගෙන රටේ ජනතාවට ඒ විශ්වාසය ලැබලා දුන්නා මේ ආණ්ඩුව සමහර ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රවීණ වෙන්න පුළුවන් අපේ ආර්ථික හැදීමේ තත්ත්වය දින එක්සත් ජාතික ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් වැඩි කල සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමාට තියෙනවලු මිත්‍රවරුනේ ජනතාවගේ දුක දැනෙන විශේෂ නාරයක් මං ස්නායු වෛද්‍යවරුන්ගෙන් ඇහුවා එහෙම එකක් තියෙනවද කියලා ලෝකේ කිසිම මිනිස්සුෙකුට එහෙම එකක් නැහැ කියලා වෛද්‍යවරු කියනවා ඒකෙන් තමයි හිතන්නේ එතුමා මේ ලෝකෙ කෙනෙක් නම් වෙන්න බෑ පිටසක්වලින් ආපු ජීවියෙක් වෙන්න ඕනේ සජිත් මහත්තයා කියන වේදිකාවට ආවට පස්සේ රයිල් වික්‍රමසිංහ ලයින් ආණ්ඩුවත් එක්ක රයිල් මහත්තයා කියනවා සජිත්තර ගන්න ආණ්ඩුවට උන් ගන්න අපි හිතනවා දෙගොල්ලම ගමන් කරමින් ඉන්නේ මේ පැත්තට තමයි කියලා රවි කරුණායක මහත්තයා මහ බැංකු වංචාවට සම්බන්ධ වෙලා අර ගියක් එහෙම राजपक्ष සජිත් වගේ කෙනෙක් ඉතාම නිකම් ලද බොළඳ දේශපාලඥයෙක්. එයා එක්කත් කිසිම පෑහීමක් අපට නැහැ. අපි සමගින් ජන බලවේගයේ තමයි අද ආණ්ඩුවට තියෙන විශාලම අභියෝගය. එයාලා දන්නවා දැන් බහුතරේ නැහැ කියන එක පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ අගමැති කරලා අපේ ආණ්ඩුවක් හදන එක තමයි අපේ බලාපොරොත්තු කියන එක ඉතාමත් පැහැදිලිව අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ කියන කණ්ඩායමට. මට හොඳ ආර්ථික දැක්මක් තියෙනවලු, මට හොඳ වැඩපිළිවෙලක් තියෙනවලු, මට මුළුල්ලු බහුලකට 20,000 දෙන්න පුළුවන්ලු, රෑට ගෙවල් වලට දෙන්න පුළුවන්ලු. ඉතින් සක්‍රදේවේන්දර බැරියව කරන මීහට මං පුළුවන් අභියෝගයක් කරනවා. ටෙලිෆෝන් එකෙන් පුළුවන් නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 50ක් පෙන්වන්න. Thank you.
අද හාට් ටෝක් විශේෂාංගය තුලින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගෙන්. අර කතාවක් තියෙනවා අහලා තියෙනවද අස්සයා ගියාට පස්සේ ස්ථාලය වහනවා කියලා? පැහැදිලිවම අහලා තියෙනවා. ඔබ ගිය සතියේත් කළේ ඒ වගේ වැඩක් නේද? නෑ, ඒ වගේ වැඩක් නෙවෙයි. ඔබ මුලින්ම නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා පොහොට්ටුවත් එක්ක එක්හුණා නම් මේ සැරේ ලොකු මනාපගානක් අරගෙන පාර්ලිමේන්තු යන්න තිබ්බ නේද? පැහැදිලිවම. අධිකරණ නියෝගයකින් මොලෙක් චෙක් කරලා තියෙද්දි ඔබ කළේ මෝඩ වැඩක් කියලා තේරෙන්නේ නැද්ද? නෑ, මම මෝඩ වැඩක් කරන්නේ නෑ. අපේ පක්ෂෙත් එක්ක අපේ ගමන ආවා. නමුත් දැසිල් ජයජය කරලා ඒ කණ්ඩායම ගිහිල්ලා ඒ අයගේ නාම රජන දාගත්තා. මගේ එක හැර ඇහුවේ නැද්ද හිටපු ජනාධිපතිතුමාට කෝල් එකක්වත් දීලා මොකද්ද මට කළේ මේ කියලා? ඉදට ගිහිල්ලා ඇහුවා. ලේකම්වරට බාර දීලා ගොඩින් ආපකාලා කරපු දේම විවාස ඉස්සෙදි මට කරා. මගේ නාම රජනාව අස්සම් කරන කලින් එතුමා ගිහිල්ලා අස්සම් කළා. එතුමගේ වැඩේ කරගත්තා. අපිව නාමක කරා. ඔබට නාම යෝජනා නොලැබෙන්නත් ශාන් විජේලාල් සිල්ල මහත්මයාට නාම යෝජනා ලැබෙන්නත් මොකද හේතුව? ධනවන්ත කවදාවත් පාර්ලිමේන්තුවට ගිහිල්ලා නැහැ. ගාල්ලේ දෙන්නෙකුට අදුව එක්කෙනෙකුට දෙනවා නම් ඒ දෙන්නත් ඕන මට. මමනේ හිටියේ හිට මන්ත්‍රී. ඔබ පළාත් සභාවේ ඉන්න කාලෙ නම් ගෝරිලා ගත්තා. ඔබට ඒ වගේ ෆයිට් කරන්න තිබ්බනේ මේ සිද්ධියේදී. ෆයිට් කරන ඉඩක් දුන්නා. මොකද ෆයිට් එකක් දෙනවා. අවසාන මොහොතේ එනම ඉවත් කරපු එක ගැන හරියට කටහරලා කිව්වේ නැහැ කෙනෙක්ට. අර අන්තිම දවසේ අසංකල බාර දුන්නෙන් පස්සේ විමත දෙනවා නාම යෝජනා ලබා දෙන්න කියලා දයාසිරි ජයසේකර පුදු චැනල් කරුණේ ලේකම්ට මම ඒක දුන්නාම එයා කියනවා ඊයේ බාර දෙවි ඉවරයි නෙමෙයි. එහෙමත් රැවටිලි කරා. ඔබ කේන්තියෙන් දින්නේ? මට කේන් දෙන්නේ නැහැ. නමුත් පොඩි වෛරයක් තියෙනවා. ඔබ මූණට මූණ හම්බුනොත් කතා කරන්නේත් නැද්ද? නෑ. ඔබ පොහොට්ටුවට යනවා කියලා කිව්වා. ඔබ බාරගත්තද? පැහැදිලිද? ඔබ ඊළඟ පළාත් සභාවත් නැතිවෙන්නේ තරම් කරනවද? පක්ෂයෙන් ප්‍රස්තාව ලැබෙනවා නම් තරම් කරනවා. අපි කතා කළොත් එහෙම නැතිවෙන්නේදී ගාල්ලේ සමගි බලවේගයටයි UMP එකටයි කොහොමද ආසන දෙදෙන්නේ? පොහොට්ටුවට 6යි, සමගි බලවේගය 2යි, අනිත් එක මේ පක්ෂෙද. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ ඔබෙන් කවුද තුරු 6 දෙනා? අපි 6 දෙනා. අපි 6 දෙනා. හරි බයනක ප්‍රශ්නයක් කියලා මේ නන්දිය විතරක් නොකිය ඉන්නේ. toy කතාව කිව්වොත් මං හිතේ ඉඳි ඉවරයි. මට ඉන්න හම්බ වෙන්නේ නැහැ මේ පස්සේ කොළඹ යන්න බැරි. සඳහන් කරන්නේ ඇය ජෛව විද්‍යාත්මක පර්යේෂණ රැසකට දායක වී ඇති බවයි. ශාන්ති ඇතින්නේ උපත ලබා ඇත්තේ 1975 වසරේදී. 1976 වසරේදී පින්නවල අලියනාථගාරයේ සිටි ශාන්ති ඇමරික එක්සත් ජනපදයේ ස්මිත්සෝනියන් ජාතික සත්වෝද්‍යානය වෙත ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ පරිත්‍යාගයක් ලෙසින්. ආසියානු කෙනරගේ ආයු කාලය සාමාන්‍යයෙන් වසර 45ක් වන අතර ශාන්ති රෝගාතුර වී ඇත්තේ වසර 40 ඉක්මවීමෙන් අනතුරුවයි. ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ගොදුරු වී ඇති ශාන්තිගේ තත්වය යලි ප්‍රകൃතිමත් නොවන ආකාරයෙන් පිරීමත් සමග ඇයට වේදනාත්මක නොවන මරණයක් ලබා දීමට සත්වෝද්‍යාන බලධාරීන් තීරණය කළා. ඇය පසුගිය ස්මිත්සෝනියන් සත්වෝද්‍යාන සහ ජෛව සංරක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ස්ටීවන් මොන්ෆෝට් ජෝන් සඳහන් කළේ ශාන්ති ඇමරිකාව තුළ ආසියානු අලින්ගේ සන්නාම තානාපතිනියක ලෙස කටයුතු කළ බවයි. ඇය ජෛව විද්‍යාත්මක පර්යේෂණ රැසකට දායක වී ඇති අතර ඒවා ආසියානු අලිගහනයේ සංරක්ෂණයට ඉවහල් වී තිබෙනවා. වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදාද ඇත් සෝදන්න. වේගී මාර්ගයට සමගාමීව ප්‍රදේශයේ සිදු කර ඇති ඉදිකිරීම් නිසි ප්‍රමිතියකින් තොර බවට ගම්වාසීන් චෝදනා කරනවා. රටවටා හිරෝ දෙදහස්කලා ලෝකපුස්තලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගයේදී සිදු වූ බව කියන තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේ පසුගිය 18 වෙනිදා එවක ක්‍රීඩා අමාත්‍ය බයින්දානන්ද අලුත්ගමගේ මහතා හිරු ටීවී සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අවසාන ක්‍රීඩකයන් මාරු කිරීමේ සිට අවස්ථා කීපයක් පිළිබඳ මට පැමිණිලි ලැබිලා තිබුණා අමාත්‍යවරයා හැටියට. පැහැදිලි සාධාරණ සැකයක් තියෙනවා 20-11 ලෝක කුසලාන තරගාවලිය අපි පාවාදීමට ලක් කරා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන 2011 ලෝක කුසලානයේ ක්‍රීඩා කළ මුත්තයා මුරල්දරන් පවසන්නේ
කණ්ඩායම තේරීමේ සියලු වගකීම් තේරීම් කමිටුව සතුවන බවත් එම තීරණයට කණ්ඩායම් නායකයා සහ උපනායකයා ඇතුළු බලධාරීන් එක්වන බවයි. ඇමතුමා කියප එක මම ඇහුවා. එයා කියන්නේ මේකට ප්ලේයර්ස්ලා සම්බන්ධ නැහැ කියලා. මම 2011 ප්ලේ ගිනේ. ෆිට කියලා කියපු ගමන් තමයි සෙල්ලම් කරේ. 100% ෆිට නෑ. ඒක 90% විතර ෆිට. ඉන්ජෙක්ෂන් එක ගාලා මං ගැව්වා මැච් එක. සෙලෙක්ෂන් කමිටි එකයි කැප්ටන්ලා කෝච්ලා තමයි ඩිෂන් එක ගන්න. සෙලෙක්ටර්ස්ලා කියන්නේ ඒගොල්ලන්ගේ මතේනේ. ඉතින් ඒගොල්ලන්ගේ මතේ ඒ වෙලාවේ හරි කියලා ඇතනේ. හැම එක්කෙනාම මතවල් දෙන්න ගියොත් ටීම් එක තෝරන්න බෑ. අපි පිළිගන්න ඕනේ ඒ වෙලාවේ ඒ හිටපු සෙලෙක්ටර්ගේ මතේ ඒක නම් ඒක ෆයිනල් ඩිෂන් නැන්නම් ඉතින් ඔක්කොම එක්දී වෙලා නම් ඒ කණ්ඩායම තීරණය කරා. එහෙම තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ මම හිටපු අවුරුදු 20ම උනේ. 2011 අවසන් තරගයේදී කාසිය වාසියේ උරගා බැලීම දෙවතාවක් සිදුවීම සම්බන්ධයෙන්ද ඔහු මෙලෙස අදහස් පළ කළා. මම ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ හිටියේ. එතකොට ඒක වුණා කියලා දැන්නේ පස්සේ. ඩිෂන් එකක් ගත්තනේ මැච් රෙෆරි ප්‍රී ටොස් එකක් කරානේ. ඒක සාමාන්‍යයෙන් යුතු කරා කියලා මම හිතනවා. හිරු රාත්‍රී නැවැය 55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නි බවට පත් වෙනවා. පැත්තලුගත් ඇති දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්සන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට 11:55 මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. සුබ රාත්‍රියක්.